හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගෙන් ඇත්තට වැඩිපුරම අහන ප්‍රශ්නේ මොකද්ද කියලා ඇහුවොත් ඒක ඇවිල්ලා කැමරා එකක් ගන්න ඕනේ. ඉතින් මේකට හොඳ කැමරා එකක් කියන්න කියලා. ඉතින් ඒකට එහෙම එක පාරකට එක වචනයකින් කියන්න උත්තරයක් නැහැ. ඉතින් ඒකින්ද මම හිතුවා වීඩියෝ එකකින් කැමරා බයින් ගයිඩ් එකක්. එහෙමත් නැත්නම් කැමරා එකක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් ගැන කතා කරන්න. Right, පළවෙනියෙන්ම බලන්න ඕනේ දේ තමයි ඔයාලගේ බජට් එක. ඉතින් මේක ඇත්තට ගොඩක් වැදගත් දෙයක්. ඔයාලා බලන්න ඔයාලට 50,000ද, ලක්ෂයක්ද, ලක්ෂ දෙකක්ද වියදම් කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඊට පස්සේ ඒකට අනුව බලලා කැමරා එකක් ගන්න. උදාහරණයක් වශයෙන් ඔයාගේ බජට් එක ලක්ෂයක් නම් ඔයා ඉවෙන්ට්ස් කරන්න නම් ප්ලෑන් කරන්නේ සහ මේ කැමරා එක ගන්නේ ඔයාට ෆ්ලෑෂ් එකකුත් ගන්න වෙනවා මේ ලක්ෂේ බජට් එක ඇතුලේ. ඉතින් බලන්න කැමරා එක සහ ෆ්ලෑෂ් එක කියන මේ දෙකම ගන්න පුළුවන්ද කියලා මේ බජට් එක ඇතුලේ. මොකද සාමාන්‍යයෙන් කැමරා ෂොප් එකකට ගිහිල්ලා මේක ඩිසයිඩ් කරන්න ගියොත් මට ෂුවර් කරන්න පුළුවන් ඔයාලගේ ඔළුව මඤ්ඤම් වෙනවා කියලා අනිවාර්යෙන්. මොකද ෂොප්ස් ගොඩක් වෙලාවට ට්‍රයි කරන්නේ එයාලට ලාභ වැඩි තියෙන ගණන් වැඩි කැමරා එක විකුණ ගන්න. ඉතින් ඒකින්ද ඔයාලට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා පොඩි රිසර්ච් එකක් වගේ දෙයක් කරන්න පුළුවන් මොන වගේ කැමරාද ඔයාගේ බජට් එකේ තියෙන්නේ කියලා. එතකොට ඔයාට පොඩි අයිඩියා එකක් ඔළුවේ තියාගෙන යන්න පුළුවන් මේ කැමරා එක ගන්න ඉස්සෙල්ලා. එහෙම නැත්නම් කැමරා එක බලලා බජට් එක ඩිසයිඩ් කරන්න එපා. ඉතින් ඒක පළවෙනි දේ. ඊට අමතරව ඔයාලට අද කාලේ මාකට් එකේ ගොඩක් ලොකු ඔප්ෂන්ස් තියෙනවා කැමරා එකක් ගන්න. උදාහරණයක් වශයෙන් ස්මාර්ට් ෆෝන් ඇක්ෂන් කැමරා වල ඉඳන් ප්‍රොෆෙෂනල් DSLR මිරර්ලස් කැමරා වෙනකන් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් අනිත් දේ තමයි ගොඩක් අය හිතනවා මේ පාවිච්චි කරන කැමරා එක අනුව තමයි හැමදේම කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේක මම එච්චරම විශ්වාස කරන පුද්ගලයෙක් නම් නෙමෙයි. කැමරා එකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. නමුත් කැමරා එකෙන් ඔයාලා කරන්න යන වැඩේ හරි කරන වැඩේ හරි මයින්න බෑ. ඉතින් ඒකෙන්ද බජට් එක අනුව කැමරා එකක් ගන්න. ඒක ස්මාර්ට් ෆෝන් එකක් වුණත් ප්‍රශ්නයක් නෑ ඔයාගේ බජට් එකට සෙට් වෙනවා නම්. ඉතින් මේකට හොඳම උදාහරණය තමයි ජනයි ප්‍රියයි කියන YouTube channel එක. මොකද මෙයාලා channel එක පටන් අරගෙන ගොඩක් කල් යනකම් පාවිච්චි කරේ ෆෝන් එකක් තමයි එයාලගේ වීඩියෝස් වලට. ඊට පස්සේ මේ ළඟකදී තමයි ප්‍රොෆෙෂනල් කැමරා එකකට ඒගොල්ලෝ මාරුනේ. ඉතින් ඒ වගේ පාවිච්චි කරන කැමරා එකෙන් ඔයාගේ වැඩේ ක්වලිටි එක මයින් අමාරුයි. ඉතින් ඒකින්ද පුළුවන් නම් ණය නොවි ඔයාගේ බජට් එකට හරියන කැමරා එකක් ගන්න. ඉතින් ඒක ඇවිල්ලා පළවෙනිම දේ. Right, ඊළඟ දේ තමයි ඔයාගේ අරමුණ සහ කැමරා එක ගන්න යන හේතුව. උදාහරණයකට ඔයාලා කැමරා එක ගන්නේ ඔයාගේ සෝෂල් මීඩියා එහෙමත් නැත්නම් ඉන්ස්ටාග්‍රෑම් වගේ දේවල් වල ෆොටෝස් දාන්නම් මම හිතන්නේ අද කාලේ තියෙන ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් වුණත් ගොඩක් ලොකු වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා. අනිත් දේ තමයි මතක තියාගන්න ප්‍රොෆෙෂනල් කැමරා එකක් වගේ දෙයක් සාමාන්‍යයෙන් අපි යන යන හැම තැනම වගේ අරන් යන්නේ නැහැ. නමුත් ස්මාර්ට් ෆෝන් එකක් අපේ සාක්කුවේ ඕනේ වෙලාවක හැම වෙලාවම තියෙන දෙයක්. ඉතින් ඒකත් පොඩ්ඩක් බලන්න. මොකද ට්‍රැවල් ෆොටෝස් වගේ කරනවා නම් අද කාලේ ෆෝන් වල ගොඩක් හොඳ කැමරා සෙටප්ස් තියෙනවා. මල්ටිපල් ලෙන්සස්, ඒ කියන්නේ වයිඩ් ඇන්ගල්, ටෙලිෆොටෝ, මේ වගේ ගොඩක් ඔප්ෂන්ස් ඔයාලට තියෙනවා ෆෝන්ස් වල වුණත්. ඊට අමතරව ඔයා ට්‍රැවල් වීඩියෝස් වගේ කරනවා නම් සමහර විට GoPro, DJI Osmo Pocket වගේ ඇක්ෂන් කැමරා එකක් වුණත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් මම පර්සනලි වීඩියෝ වලට ගොඩක් පාවිච්චි කරන කැමරා එකක් තමයි DJI Osmo Pocket කියන්නේ. ඉතින් මේක ගැන අපි වැඩිපුර කතා කලා වෙනම වීඩියෝ එකකින්. ඔයාලට මේ උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රැවල් වීඩියෝ වලට තව බජට් ඔප්ෂන් එකක් විදිහට Canon ලගේ M100 වගේ mirrorless කැමරා එකක් උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කැමරා එකකින් ටිකක් high quality output එකක් ඔයාගේ videos වලට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කැමරා එකක් ගන්නේ photography seriously කරන්න නම් subject එකක් විදිහට ඉගෙන ගන්න නම් මම හිතනවා ප්‍රොෆෙෂනල් නැත්තම් DSLR කැමරා එකක් ගත්තට කමක් නැහැ කියලා. ඉතින් ඔයාලා ෆොටෝග්‍රැෆි පැත්ත විතරක් බලනවා නම් Nikon D3500 සහ D5600 වගේ entry level cameras ගොඩක් හොඳ ලාභ ඔප්ෂන්ස් දැනට මාකට් එකේ තියෙන. ඉතින් මේ D3500 එක ගැනත් අපි වීඩියෝ එකකින් මීට ඉස්සෙල්ලා කරා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලුවේ නැත්තම් ඒකත් මේ උඩ තියෙන ලින්ක් එකෙන් ඔයගලන්ට බලන්න පුළුවන්. ඊට පස්සේ
ෆොටෝග්‍රෆි වලට අමතරව වීඩියෝග්‍රෆි පැත්ත බලනවා නම් Canon ලගේ dual pixel auto focus system එකත් එක්ක තියෙන cameras මට recommend කරන්න පුළුවන්. ඉතින් මේකෙදි Canon 200D Mark II වගේ camera එකක් market එකේ තියෙන හොඳ ලාභ option එකක් කියලා මට කියන්න පුළුවන්. ඊට අමතරව තව ටිකක් budget options වෙන මම ඉස්සෙල්ලා කියපු Canon EOS M100 සහ M200 වගේ mirrorless camera උනත් video වලට පාවිච්චි කරන්න පුළුවන් camera විදිහට හඳුන්වන්න පුළුවන්. මීට අමතරව ඔයාලට Sony mirrorless camera එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන් video photo කියන මේ දෙකටම. Sony වලට අමතරව Canon M50, Nikon Z50 වගේ mirrorless camera උනත් පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් budget එක ටිකක් වැඩිපුර තියෙනවා නම් තමයි. මොකද මේ mirrorless technology එකේ camera සහ lenses තාම ටිකක් ගණන් DSLR camera සහ lenses වලට වඩා. ඉතින් ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා නම් අවුලක් නැහැ. ඒ කෙසේ වුණත් ඔයාලා මේ camera එක ගන්න යන අරමුණ සහ හේතුව වැදගත් වෙනවා ගන්න camera ව මොකද්ද කියලා තීරණය කරන්න. Right. ඊට පස්සේ ඔයාලා camera එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න photography ගැන සහ camera එක ගැන ඉගෙන ගන්න. මොකද මම දන්න ගොඩක් අය ඉන්නවා ආසාවට camera එක අරගෙන මේ auto mode එකට දාලා photos ගන්න අය. ඉතින් ඇත්තට ඔයාලා auto mode එකට දාලා photos ගන්න නම් camera එකක් ගන්නේ මං හිතනවා ඊට වඩා හොඳයි ඔයාලා smartphone එකක් අරගෙන ඒකෙන් photos ගන්න එක කියලා. ඉතින් camera එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම camera එක ගැන සහ photography ගැන ඉගෙන ගන්න. auto mode එක දාගෙන පාවිච්චි කරන්න camera ගන්න යන්න එපා. ඉතින් ඒක ඇවිල්ලා ඊළඟ දේ. Right, ඊළඟට මට කියන්න ඕනේ දේ තමයි ඔයාලා camera එකක් ගන්නකොට ඒකට එන kit lens එක මගහරින්න එපා. මොකද මම දන්න ගොඩක් අය ඉන්නවා මේ kit lens එක අමතක කරලා camera body එක විතරක් අරගෙන ඒකට වෙන prime lens එකක් වගේ දෙයක් විතරක් දාලා පාවිච්චි කරන අය. ඉතින් මෙහෙම පාවිච්චි කරා කියලා ඒක කිසිම අවුලක් නැහැ. නමුත් ඔයාලගේ camera එකට එන kit lens එක ගොඩක් practical සහ ප්‍රයෝජනවත් වෙන lens එකක්. ඉතින් මම try එකක් දෙන්නම් ඉදිරියේදී video එකක් කරන්න කොහොමද මේ kit lens එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා වෙනම video එකකින්. ඒ කෙසේ වුණත් kit lens එක අමතක කරන්න එපා. මොකද සමහර වෙලාවල් එන්න පුළුවන් මේ kit lens එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන. ඉතින් ඒකින්ද kit lens එකත් අරගෙන පුළුවන් නම් prime lens එකක් ගන්න. මොකද ඒක තමයි මට හිතෙන විදියට හොඳම option එක වෙන්නේ. Right. ඒකට පස්සේ කැමරා එකක් ගන්නකොට බලන්න ඕනේ අනිත් දේ තමයි මේ කැමරා එකේ තියෙන image sensor size එක. සාමාන්‍යයෙන් මාකට් එකේ වැඩිපුර තියෙන්නේ APS-C crop සහ full frame කියන sensor sizes දෙක. ඉතින් මේක ගැනත් අපි video එකකින් වැඩිපුර කතා කරා මේ sensor වල වෙනස සහ ඒක බලපාන්නේ කොහොමද කියලා. ඉතින් මේ video එක ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් ඔයගලන්ට ඒකත් බලන්න පුළුවන් මේ උඩ තියෙන link එක click කරලා. මෙතනදී මේක ඇත්තටම වැදගත් වෙන්නේ ඔයාලා ගන්න sensor size එක අනුව ඔයාලා පාවිච්චි කරන lenses වෙනස් වීමයි. මොකද full frame camera එකකට ඔයාලට crop sensor වලට හදපු lenses පාවිච්චි කරන්න පුළුවන් වුණාට ඒක ඇත්තටම කිව්වොත් ලොකු අපරාධයක්. එහෙමත් නැත්නම් නාස්තියක්. මොකද මේ crop lenses ඔයාලගේ full frame sensor එකම පාවිච්චි කරන්නේ නැති හින්දා. ඊට අමතරව Canon camera වල සමහර crop lenses එහෙමත් නැත්නම් EF-S lenses full frame body වලට දාන්නත් බෑ. ඉතින් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. මේක වෙනස් විදිහකට ඇත්තටම වැදගත් වෙන්නේ ඔයාලා full frame camera එකක් ගත්තොත් මේකට එන full frame lenses ගණන් වැඩි වෙන්න පුළුවන් crop lenses වලට වඩා. ඉතින් මේක ගැනත් පොඩ්ඩක් හිතන්න camera එකක් ගන්න ඉස්සෙල්ලා මේ image sensor size එක ගැන. මොකද මේ sensor size එක අනුව lenses වල මිල ගණන් වෙනස් වෙන්න පුළුවන් සහ පාවිච්චි කරන්න පුළුවන් lenses උත් වෙනස් වෙන්න පුළුවන් හින්දා. Right. ඊට පස්සේ කැමරාවක් ගන්නකොට බලන්න ඕනේ දේ තමයි මේ කැමරාවේ ටෙක්නොලොජි එක. උදාහරණයක් වශයෙන් මාකට් එකේ DSLR සහ mirrorless වශයෙන් මූලික කැමරා ටෙක්නොලොජි වර්ග දෙකක් තියෙනවා. මෙතන DSLR ඇවිල්ලා ටිකක් පරණ ගොඩක් වෙලාවට ගණන් අඩු ඔප්ෂන් එක වෙනවා. නමුත් mirrorless ඇවිල්ලා අලුත් නමුත් ටිකක් ගණන් වැඩි ඔප්ෂන් එක වෙනවා. ඒ කෙසේ වුණත් මේ ඔප්ෂන් දෙකෙන්ම ඔයාලට ඕනේ වැඩක් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් බජට් එක අනුව පොඩ්ඩක් බලන්න මේ ටෙක්නොලොජි දෙකෙන් ඔයාලට ගැලපෙන්නේ මොකද්ද කියලා. මොකද ඔයාලා mirrorless ඔප්ෂන් එකකට ගියොත් සමහර විට ටිකක් වැඩිපුර වියදම් කරන්න වෙයි මේකට lenses වගේ දේවල් ගන්නකොට. ඊට අමතරව ඔයාලා මේ ටෙක්නොලොජි දෙකේ වෙනස ගැන දැනගන්න ඕන නම්
මේක ගැනත් අපි ඇත්තටම වැඩිපුර කතා කරා වෙනම වීඩියෝ එකකින්. ඔයාලට මේ වීඩියෝ එකත් මේ උඩ තියෙන link එක click කරලා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ කැමරා එකක් ගන්න ඉස්සෙල්ලා මේ ටෙක්නොලොජි එක එහෙමත් නැත්නම් කැමරා වල ටෙක්නොලොජි එක බලන එකත් ටිකක් වැදගත් දෙයක් කැමරා එක ගන්න ඉස්සෙල්ලා. තව පොඩි දෙයක් තමයි කැමරා ෂොප්ස් වලින් දෙන කැමරා ඔෆර්ස් සහ පැකේජ් ඩීල්ස්. ඉතින් මේකෙන් නම් පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න. මොකද ගොඩක් වෙලාවට මම දැකලා තියෙන දේ තමයි කෙනෙක් කැමරා එකක් ගන්න ප්ලෑන් කරලා මේ වගේ ඔෆර් එකක් හරි පැකේජ් ඩීල් එකක් දැක්කම මේ ඩීල් එක ගන්න ඕන හින්දා තමා ප්ලෑන් කරපු කැමරා එක අමතක කරලා දාලා වෙනමම කැමරා එකක් ගන්න එක. ඉතින් ඔයාලා හරියට බලන්න ඔයාලා ගන්නේ හරි කැමරා එක ඔයාගේ අවශ්‍යතාවයන් වලට ගැළපෙන එකද කියලා. නැත්නම් ෆ්‍රී හම්බෙන මෙමරි කාඩ් එක, බෑග් එක හරි ට්‍රයිපොඩ් එක හින්දා වෙන කැමරා එකක් ගන්න යන්න එපා. මොකද ඊට පස්සේ පසුතැවෙන්න වෙයි හරි කැමරා එක නෙමේ ගත්තේ කියලා. මම මෙතනදි කිසිම වෙලාවක කියන්නේ නැහැ මේ පැකේජ් ඩීල්ස් නරකයි කියලා. නරක වෙන්නේ ඔයාගේ ප්ලෑන් එකෙන් එළියට මේ පැකේජ් ඩීල් එක හින්දා ඔයාගේ හිත ගියොත්. ඉතින් ඒකත් පොඩි දෙයක් මතක තියාගන්න ඕගොල්ලෝ කැමරා එකක් ගන්නකොට. Right, ඊළඟට බලන්න ඕනේ දේ තමයි ඔයාලා කැමරා එකක් ගන්න තීරණය කළා නම් මේ කැමරා එකට තියෙන lens options. උදාහරණයක් වශයෙන් Nikon සහ Canon DSLR වලට මාකට් එකේ ඕනේ තරම් brand new used lenses තියෙනවා ඔයාලට ගන්න. නමුත් mirrorless options වලින් Canon M50, Nikon Z50 වගේ කැමරා එකක් ගත්තොත් මේකට natively ගොඩක් අඩු lens ප්‍රමාණයක් තමයි මාකට් එකේ දැනට ඔයගලන්ට හොයාගන්න තියෙන්නේ. ඊට අමතරව Nikon සහ Canon mirrorless කැමරා එකක් ගන්නවා නම් ඔයාලා ගාව පරණ DSLR lenses තියෙනවා නම් සමහරවිට ඔයාලට adapt එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න වෙනවා මේ lenses වලින් වැඩක් ගන්න. ඉතින් mirrorless වගේ කැමරා එකක් ගන්නවා නම් දැනට මාකට් එකේ වැඩිම lens options තියෙන්නේ Sony Alpha series එකේ කැමරා වලට. ඊට අමතරව ඔයාලට බලන්න පුළුවන් ඔයාලට rent කරන්න හොඳ options මොනවද තියෙන්නේ කියලා. මොකද සමහරලාවට හොඳ lens එකක් ගණන් වැඩි හින්දා ඔයාලට rent කරලා හොඳ lens එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් හොඳ lens එකක් දවසකට රුපියල් 3000කට 4000කට වගේ මුදලකට rent කරන්න පුළුවන් ඔයාලගේ photography videography වැඩවලට. නමුත් මේකට ඔයාලට බලන්න වෙනවා ඔයාගේ ගෙදරට ළඟ තියෙන rent shop එකට ගිහිල්ලා මොන වගේ lenses ද මොන වගේ brands ද rent කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේකත් පොඩි option එකක් ඔයාලට හිතන්න ඔයාලා කැමරා එකක් ගන්න ඉස්සෙල්ලා. මොකද මේ rent shop එකේ තියෙන Canon lenses නම් සමහර විට Canon කැමරා එකක් අරගෙන lens එකක් rent කරන එක practical option එකක් වෙයි lens එකක් මිලදී ගන්නවට වඩා. ඉතින් ඒක ගැනත් පොඩ්ඩක් හිතන්න. ඊළඟට ඔයාලා කැමරා එකක් ගන්නකොට පොඩ්ඩක් second hand market එක ගැනත් හිතන එක වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් මාකට් එකේ mainstream camera brands තුනට අමතරව තව camera brands ගොඩක් තියෙනවා මාකට් එකේ. උදාහරණයක් වශයෙන් Pentax, Fuji, Panasonic වගේ. මෙතන මේ camera වල කිසි අවුලක් නැහැ. උදාහරණයක් වශයෙන් Fuji අලුත් APS-C mirrorless camera ගත්තොත් ඒවා ගොඩක් හොඳ camera options දැනට මාකට් එකේ තියෙන. නමුත් ඔයාලා කවදා හරි මේක විකුණලා ඔයාලට full frame camera එකකට යන්න ඕනුනොත් මේක ටිකක් විකුණ ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අපි Canon, Nikon සහ Sony වගේ cameras ගත්තොත් මේවා market එකේ බහුලව තියෙන cameras හින්දා මේක ඉක්මනට විකුණ ගන්න පුළුවන් වෙනවා ඔයාලට. ඉතින් ඒකින්ද මේක ගැනත් හිතන එක මම හිතනවා ටිකක් වැදගත් දෙයක් කියලා ඔගොල්ලෝ camera එකක් ගන්න යනකොට. ඊළඟට කැමරා එකක් ගන්නකොට බලන්න ඕනේ දේ තමයි කැමරා එකට එන වොරන්ටි එක සහ රෙපෙයා සහ සර්විසස් සම්බන්ධයෙන්. ඉතින් ඔයාලා කැමරා එකක් ගන්නවා නම් මට ඉස්සෙල්ලම ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ ඒ කැමරා බ්‍රෑන්ඩ් එකට අදාළ නියෝජිතයාගෙන් මේක ගන්න කියලා. ඉතින් ඔයාලා Canon කැමරා එකක් බලනවා නම් Canon Metropolitan ආයතනය, Nikon කැමරා වලට Photo Technica ආයතනය සහ Sony කැමරා වලට CameraLK ආයතනය මට මෙතනදි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මේ අයට විතරයි කවුරු කොහොම කිව්වත් ඔරිජිනල් කම්පැනි වොරන්ටි එකක් දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ඔයාලා දන්නවා කැමරා ෂොප්ස් ගොඩක් ලංකාවේ આવට හැමතැනම අපිට බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේවල ගොඩක් වෙලාවට දෙන්නේ ෂොප් වොරන්ටි එකක් විතරයි. ඔරිජිනල් කම්පැනි වොරන්ටි එක නෙමෙයි. නමුත් මං කියන්නේ මේ තැන් නරකයි කියලා. මොකද සමහරලාවට ගොඩක් ලාබෙට ඔයාලට කැමරාස් ගන්න පුළුවන් මේ තැන් වලින්. නමුත් හොඳට බලලා ගන්න
ඔයාලා ගන්න කැමරාවට වග කියන්න පුළුවන් තැනකින්ද ඔයාලා මේ කැමරාව ගන්න කියලා. ඊට අමතරව ඔයාලගේ කැමරාව හරි ලෙන්ස් එකේ හරි මොකක් හරි සර්විස් එකක් එහෙමත් නැත්නම් රිපෙයා එකක් කරන්න වුණොත් නැවතත් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ ඒ අදාළ නියෝජිත ආයතනය. මොකද මේ තැන්වල තමා හරි කම්පැනි එකකින් පුහුණුවක් ලැබූ කාර්මිකයන් ඉන්නේ. ඉතින් ඒකෙන්ද මේ දේවල් ගැනත් පොඩ්ඩක් හිතන්න වෙනවා ඔයගොල්ලෝ කැමරා එකක් ගන්න ඉස්සෙල්ලා. ඊළඟ දේ තමයි කැමරා එකක් ගන්නකොට මේ මෙගාපික්සල් කවුන්ට් එක බලලා කැමරා ගන්න යන්න එපා. මොකද එහෙම බැලුවොත් අද කාලේ ස්මාර්ට් ෆෝන් වල තමයි වැඩිම මෙගාපික්සල් කවුන්ට්ස් එන්නේ. ඒ වුණත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මෙගාපික්සල් වැඩි වුණා කියලා ඒක හොඳ කැමරා එකක් කියලා. ඉතින් මෙගාපික්සල් කවුන්ට් එකට වඩා සෙන්සර් එකේ සයිස් එක මීට වඩා වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් ඔයාලා කේක් එකක් ගත්තොත් මේ කේක් එක කෑලි 4කට හෝ කෑලි 10කට කැපුවා කියලා මේ කේක් එකේ සම්පූර්ණ ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. කේක් කෑල්ලේ සයිස් එක විතරයි වෙනස් වෙන්නේ. ඉතින් මේ වගේ තමයි. කැමරා එකක් වුණත් මෙගාපික්සල් වැඩි වුණා කියලා කැමරා එකේ සෙන්සර් එක ලොකු වෙන්නේ නැහැ. ඉතින් මේක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ දෙයක් ඔයගොල්ලෝ කැමරා එකක් ගන්නකොට. සාමාන්‍යයෙන් අපි ගොඩක් හයි එන්ඩ් ප්‍රොෆෙෂනල් කැමරා වෙන Canon 1DX Mark 3, Nikon D6, Sony A9 වගේ කැමරා ගත්තත් මේවල තියෙන මෙගාපික්සල් කවුන්ට් එන්නේ මෙගාපික්සල් 20ත් 25ත් අතර වගේ ප්‍රමාණයක්. ඉතින් ඒකෙන්ද මෙගාපික්සල් කවුන්ට් එක විතරක් බලලා කැමරා ගන්න යන්න හෝ කැමරා එකේ පර්ෆෝමන්ස් එක බලන්න යන්න එපා. ඉතින් ඒක ඊළඟ දේ. ඊළඟ දේ තමයි ඔයාලගේ බජට් එකට අනුව බ්‍රෑන්ඩ් නිව් කැමරා එකක් ගන්න බැරි නම් කිසිම වෙලාවක බය වෙන්න එපා සෙකන්ඩ් හෑන්ඩ් කැමරා ඔප්ෂන් එකට යන්න. මොකද මාකට් එකේ පරණ සෙකන්ඩ් හෑන්ඩ් කැමරා එකක් ඕගොල්ලන්ට රුපියල් 50,000කට වගේ අඩු මුදලකට උනත් හොයාගන්න පුළුවන්. ඉතින් මම ට්‍රයි එකක් දෙන්නම් බලන්න හොඳ ලාභ සෙකන්ඩ් හෑන්ඩ් කැමරා එකක් ගැන වීඩියෝ එකක් ඉදිරියේදී කරන්න. ඒ කොහොම වුණත් සෙකන්ඩ් හෑන්ඩ් කැමරා එකක් ගන්න බය වෙන්න එපා. හැබැයි කන්ඩිෂන් එක බලලා පුළුවන් නම් කැමරාවේ නියෝජිතට හරි කවුරු හරි ප්‍රොෆෙෂනල් කෙනෙකුට පෙන්නලා අදහසක් අරගෙන විශේෂයෙන්ම ලෙඩ නැති කැමරා එකක් ගන්න එකත් වැදගත් වෙනවා. ඒ කොහොම වුණත් මම කියන්න ට්‍රයි කරේ සෙකන්ඩ් හෑන්ඩ් කැමරා එකක් ගන්න බය වෙන්න ඕනේ නැහැ. ඉතින් මේකත් පොඩි දෙයක් මතක තියාගන්න ඕගොල්ලෝ කැමරා එකක් ගන්න යනවා නම්. රයිට්, ඊළඟ දේ තමයි කැමරා එකක් ගන්නකොට ඔයාට නේටිව් කැමරා බ්‍රෑන්ඩ් එකේ ලෙන්සස් ගන්න බැරි නම්, ඒ කියන්නේ Canon හෝ Nikon හෝ Sony ලෙන්සස් ගන්න වියදම් කරන්න අමාරු නම් තර්ඩ් පාර්ටි ලෙන්ස් එකක් ගන්න බය වෙන්නත් එපා. ඔයාලට අද මාකට් එකේ ගොඩක් හොඳ තර්ඩ් පාර්ටි ලෙන්සස් තියෙනවා. උදාහරණයක් වශයෙන් Sigma, Tamron, Tokina වගේ ලෙන්සස් හොඳ තර්ඩ් පාර්ටි ලෙන්සස් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ලෙන්සස් ගොඩක් වෙලාවට ගණන් අඩුයි නේටිව් ලෙන්සස් වලට වඩා. නමුත් මේකේ පර්ෆෝමන්ස් එක එහෙම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් සමහර අවස්ථාවලදී නේටිව් ලෙන්සස් වලටත් වඩා හොඳ පර්ෆෝමන්ස් එකක් දෙන තර්ඩ් පාර්ටි ලෙන්සස් උනත් අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගැනත් අපි ඇත්තටම වෙන වීඩියෝ එකකින් කතා කළා. ඔයාලා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් නැවතත් මේ උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඊළඟ දේ තමයි කැමරාවක් ගන්න ඉස්සෙල්ලා හිතන්න ඕනේ ඔයාලා කොහොමද මේ ගන්න ෆොටෝස් පබ්ලිෂ් කරන්නේ, එහෙමත් නැත්නම් එළි දක්වන්නේ කියලා. උදාහරණයක් වශයෙන් අපි ස්මාර්ට් ෆෝන් එකක් ගත්තොත් ඔයාලට මේකෙන් ෆොටෝස් ගන්න, එඩිට් කරන්න සහ Facebook හෝ Instagram එකේ දාන්න වගේ මේ ඔක්කොම වැඩ ටික ඔයාට ෆෝන් එකෙන් කරගන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ කැමරාවක් ගත්තොත් ඔයාලට තව එක්ස්ටර්නල් ලැප්ටොප් එකක් හරි කම්පියුටර් එකක් හරි ඕනේ වෙනවා මේකේ ෆොටෝස් එඩිට් කරන්න සහ පබ්ලිෂ් කරන්න. ඉතින් ඔයාලට කම්පියුටර් එකක් නැත්නම් ඔයාලට කැමරා එකක් ගන්න වෙනවා Wi-Fi හෝ Bluetooth වගේ ෆීචර්ස් තියෙන. මොකද ඒකෙන් ඔයාලට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක වගේ දෙයක් කැමරා එකට කනෙක්ට් කරලා මේ ෆොටෝස් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් ෆෝන් එකට. ඊට පස්සේ එඩිට් කරන්න හෝ පබ්ලිෂ් කරන්න පුළුවන් ඔයගලන්ගේ ෆෝන් එක පාවිච්චි කරලා. ඉතින් මේක ගැනත් පොඩ්ඩක් බලන්න කොහොමද ගන්න කැමරාවේ ෆොටෝස් සහ වීඩියෝස් එඩිට් කරන්නේ සහ පබ්ලිෂ් කරන්නේ කියලා. මොකද නැත්තම් මේක හරියට අලිය තියනවා හෙන්ඩුව නෑ වගේ දෙයක් වෙන හින්දා. ඉතින් මේක ගැනත් හිතන එක මං හිතනවා ටිකක් වැදගත් වෙනවා කියලා. අවසානයේට කැමරාවක් ගන්නවා නම් බලන්න ඕනේ දේ තමයි මේක කොහොමද ස්ටෝ කරන්නේ කියලා. එහෙමත් නැත්නම් පාවිච්චි කරන්නේ නැති වෙලාවට තියලා තියන්නේ කොහොමද කියලා. මොකද කැමරාවක් කියන්නේ ඇත්තටම වාහනයක් වගේ තමයි. මේක නඩත්තු කරන්න සහ මේක තියලා තියන්නත් ඕනේ විදිහක් තියෙනවා. ඉතින් එහෙම නැති වුණොත් සමහර විට
ෆංගස් හෝ පුස් හැදිලා ඔයාගේ කැමරා එක ලෙන්ස් එක ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඉතින් මේකට ඩ්‍රයි බොක්ස් එකක් හරි ඩ්‍රයි කැබිනට් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට මේක ස්ටෝර් කරලා තියන්න. ඉතින් මේ සම්බන්ධයෙන්ුත් ඇත්තටම අපි වෙනම වීඩියෝ එකකින් වැඩිදුර කතා කරා කොහොමද කැමරාවක් ස්ටෝර් කරන්නේ සහ නඩත්තු කරන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් නැවතත් මේ උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් ගැන අපි වෙනම වීඩියෝස් වලින් මීටිසෙල්ලා කතා කරලා තියෙනවා. නමුත් මට මේ වීඩියෝ එකෙන් ඕනේ උනේ මේ ඔක්කොම බයින් ගයිඩ් එකක් විදිහට ඔයාලට ඉදිරිපත් කරන්න. ඉතින් මේවා තමයි කැමරා එකක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ මූලික කරුණු 15 වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා කැමරා එකක් ගන්න යනකොට. ඉතින් මීට අමතරව ඔයාලා වැදගත් කියලා හිතන වෙන දෙයක් තියෙනවා නම් අපේ මේ වීඩියෝ එක පහළ කමෙන්ට් එකක් විදිහට දාන්න අනිත් අයටත් බලාගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් සහ මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් අමතක කරන්න එපා අපේ channel එක subscribe කරන්න, අපිට support එකක් දෙන්න. මොකද ඔයගොල්ලන්ගේ subscription වලින් තමයි අපිට මේ වගේ videos ඉදිරියටත් කරන්න පුළුවන් වෙන්නේ. Right. ඉතින් මේ වචන ටිකත් සමග මම අදට ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. මම රජිත් ආර්ට් ස්ටුඩියෝ එකෙන් හැමෝටම සුබ දවසක්.